Mumbai Indians කණ්ඩායමත් Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරගාවලියේ පළමු හමුවීමේදී තරගයේ සුපිරි පන්දුවාරයට අරගෙන ගිහින් ජය ගන්න සමත් උනේ Royal Challengers කණ්ඩායම. හැබැයි දෙවෙනි හමුවීමේදී Mumbai කණ්ඩායම පහසුවෙන් කඩලු පහකින් RCB කණ්ඩායම පරාජයට පත් කළා. පළවෙනි හමුවීමේදී තිබුණු තියුණු තරගයේ දෙවෙනි තරගයේ තිබුණේ නැහැ. Mumbai ප්‍රතිකරු සූර්ය කුමාර් යාදව් නොදෙවි ලබා ගන්න ලකුණු 79 ත් එක්ක තමයි මේ ජයග්‍රහණය තහවුරු වෙන්නේ. කණ්ඩායම් දෙකේ පළවෙනි හමුවේදී සූර්ය කුමාර්ට පන්දු දෙකක් විතරයි පිටියේ ඉන්න ඉසුරු උදාන අවස්ථාව දුන්නේ. උදානගේ පන්දුවකට AB ඩිවිලියස් උඩ පන්දුවක් රැකගෙන සූර්ය කුමාර් දැවි යන්නේ කිසිම ලකුණක් ගන්නෙ නැතුව දෙවෙනි තරගයට උදාන සෙල්ලම් කරන්නේ නැහැ. මේ හමුවේදී සූර්ය කුමාර් උදාව ගන්න RCB කිසිම පන්දු යවන්නෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. RCB පන්දු යවන්නට පහසුවෙන් පහර දෙන මේ ක්‍රීඩකයා තරගයේ වීරයා වෙන්නත් සමත් වෙනවා. මේ විදිහට කොල්ලාට හිසරදයක් වුණු මේ ප්‍රතිකරුව දවා ගන්න පන්දු යවන්නට බැරි වුණු තැන නායක කෝලි අමුතු උපායක් දානවා. ඒ සූර්ය කුමාර්ගේ මානසික තත්ත්වය පහළට වට්ටලා ඔහු දවා ගන්න සැලසුම් කිරීම. 13 වෙනි පන්දුවාරයේ අවසාන පන්දුවට සූර්ය කුමාර් එල්ල කරන පහර රැක ගන්න කෝලි කව කලාපයේ ඉඳන් සූර්ය කුමාර් ළඟට වේගින් ඇවිදගෙන එනවා. ඇවිල්ලා ඔහු ළඟටම වෙලා පන්දුව පිරිමදින කෝලි උත්සාහ කරන්නේ සූර්ය කුමාර් මොන විදියෙන් හරි වළියකට පටල ගන්න. කෝලි ඒ විදිහට කළ පළවෙනි අවස්ථාව මේක නෙවෙයි වුණාට ඔහුගේ මේ ක්‍රියාකලාපයට ඊට පස්සේ දැඩි චෝදනා එල්ල වෙනවා. මේ ක්‍රියාව නිසා කෝලිගේ කණ්ඩායම පරාදුන එක ගැන තමන් ගොඩක් සතුටු වෙනවා කියලා ඉන්දු ප්‍රේක්ෂිකාවක් අදහස් දක්වලා තිබුණා. තව කෙනෙක් කියලා තිබුණේ කෝලි කළ වැඩේ ලැජ්ජාසහගතයි කියලා. සූර්ය කුමාර්ට එහෙම කරන්න හේතුවක් නැහැ කියලා ඔහු කියලා තිබුණේ. කෝලි කිසිම වචනයක් කිව්වේ නැහැ කියලා කෝලි කළ දේ සාධාරණය කළ පංජාබ් ට්විටර් සටහනට ප්‍රේක්ෂකයේ ප්‍රතිචාර දක්වලා තිබුණේ. තාමත් ඉන්දිය කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබුණු ඉන්දියාවේම තරුණ ක්‍රීඩකෙක් වට්ටන්න එහෙම කළ එක වැරදි කියලා. තවත් ප්‍රේක්ෂකයෙක් කියලා තිබුණේ කෝලි දක්ෂෙක් වුණත් සචින් ධෝනි ද්‍රාවිඩ් වගේ විශිෂ්ටයන් අතරට යන්න මේ වගේ බාල වැඩ නිසා බැරි වෙනවා කියලා. ඔය විදිහට තමයි කෝලිගේ හැසිරීමට චෝදනා එල්ල වෙලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.